අයිබවන් සුබ මධ්‍යහන. ඔබ සාධින් රුපහනි අධ්‍යහන පත්විකාශය සමකින් මුලින් මවධහනය ප්‍රතිය සිරස්තල වෙත. පෝට් සිටි පනතේ පාර්ලිමේන්තු විවාතය ඇනඹෙයි. ශ්‍රී ලංකාවේ කොරෝන අපපකුර එක් ලක්ෂ හතලිස් හද්දහස් හත්සිය විසයි. මරණ ලස්තුව එක් දහස් පාලවයි. න්නත් දෙකම ගත්තත් කොරණාව හැදන්න පුළුවන් පරිස්සම හොඳම ක්‍රමයයි. නිරෝධයනය කැඩුවත් ෂණිකවම කියන්න පොලිසියෙන් අංකයක්. ෞරධ්‍යබාධයක් නිසා අසාත්සාලී සයිඩෙන් මාරෝවලට ඉන්දී කොරෝනා ප්‍රබේදයට ඇමෙරිකා එන්න තහරිෙන පා. ොළඹ වරයනගර කොමිෂන් සභහ පනත් කෙටුම් පත පිළිබඳ දෙදින විවාද පාර්ලිමේන්තුවදී අද ආරම්භ වනා. වි්‍යවාදේ ආරම්භ ක්‍රමින් අග්‍රාමාතිම අහින්ද රජපක්ෂ හතා විපක්ෂයෙන් ඉල්ලා සිටිය මෙරට ආයෝජන සඳහා සුදුසු රටක් භවට වන පනිඩ ජාත්‍යන්තරයට රැගෙනයම සඳහා පනත සම්මත කර ගනීමට වශ්‍ය සහය ලබා දෙන ලෙසයි. ගරු වතානායකතු වනි අදදින කොළම් වරායනග්‍රාත් කොමිෂන් සභාව ස්ථාපනය කිරීම පනත ගරු ාවවම දිරිීපත් කන්නේ දුමහත් සතුටි. මෙ නව ව්‍යාප්දයෙන් නිසිල් පල නෙලා ගැනීමට නම්. එම නගන සංකීර්ණක හරහා විශාල ආයෝජනයක් රටතුළට ගලා එමට අවශ්‍යවන නීතිමයස්සා වානිජමය රාමුව මනාව සකස්කිරීමට අත්‍ය වශ්‍යයයි. එසේ කිරීමට අප රජයට විශේෂ වගකීමක් දැන් පැවරි ඇති බව අප වටාගත යුතුයි. එම රාමූ නිශිලස සකස්කිරවීමට අපට හැකිවෙන්නේ නම්. ඒ හරා පරටේ ර්ථකයටට ඉලඟ වසර පාතුලදී ඇමරකානුන්ටල දිිලියන පාලවක පමණ අයෝජනයක් ලබා ගැනීමිට හැකිවන්නේ ඇයි ආර්ථික විශේෂ සඥ්ඥන් අවසත් තිබෙනවා. ඒ සමගම නව නගරයේ දිකිරීමේ. කිරම් කාර්ය සඳහා පුද්ගලයෙන් දෙලක්ෂයකට පමණට රැකියහා ජීවනවපාය අවස්ථාවත්ද මුල් වසර පහතුලදී බිහිකරන්නට හැකි වෙනවා. තවද මුල් ලෞුරුදු පහතුළ ක්‍රම ක්‍රමයි නවස්තීර රැකියාවන්. සූතුන් දාහක් පමණ බිහිකරවන්නටද අවකාශයේ උදාවන්නේ ඇයි ආර්ථික ශේෂඥන්ගේ ගනන්කොට තිබෙනවා. ඒ සමගම විදේසායෝජනය තමරටවලට ආකර්ශණය කර ගැනීමට අද ලෝකයේ රටවල් අතර විශාල තනගත් තියෙනවා. ඉන්සා අයෝජන බලාපොරොත්තු වන් රටවල් අයෝජනය අරන්ට ලබාදී යුතු දිරිගැන්වී. පාසුතාවන්සාහ සේවාව නිතා ඉහල මටතමක තිබිය යුතුයි. මෙම මෙම නවනගරයට ආයෝජනය කිරීමට පවිසෙන සියල්ම යෝජකයන් අවහිරතාවයක් වෝ බාධාවලට භාජනය නොවී තම ව්‍යාපාර කටයුතුලට නිර්ධවීම වීමේ වාතාවරණය සකස්විය යුතුයි. මේ සඳහා විශ්මතුම වසයෙන් අප රජය යෝජනා කර ඇත්තේ එකම කවුල්ලුවකින් සිංගල් වින්ඩෝ. මෙම නග්‍රේත පිවිෂණ විදේශ අයෝජකින්ට අවශ්‍ය සියලුම සේවාවන්සාපාස්කොම ලබාදී ඔන්ගේ ආයෝජනය රටට ගලායමට අවශ්‍ය යහපත් වාතාවරණය සැලස්වීමයි. නාතු අප රාජය නිරන්තරෙන් ජනතාවට සමන්ධෙන් රජ බව ඔබතුමා දන්නවා. ජනතාව අදහ අපාගය කරනවා. ශේෂ්ඨාති කරන්නේට ගරු කරනවා. එන් මේ පනත ිල්මඳ ්‍රේෂ්‍රාතිගෙනන ලබාදී ඇති සියලුම උපදෙස්සාහ නියෝග දෙවන කියවීම දීකුට කිරීමට අපි බලාපොරත්වෙනවා. ඒ සමගම ජනත අදසා අප සහෝදර පක්ෂ අදස්ලටත් ඇහුම් කම් දෙමින් මේ පනතර තවස් සංසෝධනයකුට කිරීමට අපි බලාපොරොත් වවා. අදරමක විිසවාාව සභාපතිද ශ්‍රී ලංකිගේ වතු යන්න මතය පනත සලිම්ම සහවරුප්‍රම් කරන්නට අभි බලාපොරොත් වෙනවා. මෙවැනි සංසෝධනයක් ඉදිරිපත් කරන්නට අවශථාවය පැනනැගීමට එහේතුව පසුගේ රජයවිසින් කරලාදාඥාන්න පත්වීම් හරහහා ශ්‍රී ලංකාවට සිදුවූ දැවන්ත පාඩු බව අපි දන්නවා. එම අධදැකි ව ලිින්පටකෑයි අපගේ ජනතාවත්ගේ සිත්තුල අද ලැඩිබයක්ක් ඇතිවී තිබෙනවා එම බිය සාධරණ බලව. අප පිළිගන්නවා ඒ අතනම මෙ වරාය නගරි බිහිවන රැක අවස්ථාවලින් සියත හැත්තපහක්වත් ශ්‍රීලංන්ට වෙන්විය යුතුයයි යන්න රෙකුලාසිියධ ගෙනට බලාපොරොත් වෙනම්. ඒ අනුව ධපරජය ඒ නව නගර දි කිරීමට ගන්නා ප්‍රයාත්නයට සයෝගයක් ලබාදමින් අලුත් උත්තේජනයක් රටට ලබාදීමට අද විපක්ෂයේ සිටුවත් බොතුමන් ලසායෝගය ලබාදනු ඇතැයි අප විශ්වාස කරවා. මෙරටින් හමූ, කොරෝණ ආසාධිතෙන් සංඛ්‍යාව, එක්ලක්ෂ හතලි සද්දහස් හත්සේ විස්ස දක්වා ඉහෙරගියයා. මෙ මේ වන විට කොරන ආසාධතයන් විසි පන්දහස් පන්ේ හැදිෙකු රහල්ල ප්‍රතිකාරලබෙන් සිටනවා. එක් ක්ෂ විසි එක්දහස්ක් සිහතලිස් පස්සතෙනෙකු වෛරෙස සාධනවීමෙන් සම්පූර්ණසු වෙල වවා. මෙට කොරන බරණ සංඛ්‍යාවද එක් දහස් පහල දක්වා එහලො කොස්තිබෙන පවා ඒ තිදිනෙතුද කොන මරණ තිස්හතරක්වාර්තාාවනා. ඒ තිනක්තුළ වාර්තාාව වැඩි මරණ සංඛාවයි. මෙම මරණ පසුගේ එකොළොස්සනදාසිට ඒ දින දක්වාසිද ීතිබෙනවා. තින්ම හමූ කරුණ ආසාධතින් අතිර වැඩි පිරිසක්කම ව ඇතේ කුතුතර දිශව්‍රක්කින්. ඒ ආසාධතින් තුන්සේ අනු එක්නේ ගම්ප ිස්්‍රික ආසාරධයන් තුන්ේ පනස් දෙෙකුහ කො දිස්්‍රකෙන් සාධ්‍යන් තුන්ේ තිස්තුන් දෙෙක හඳනා ගැතිබෙනවා. තුල් හිරිය යෝජන කලාපේ ඇඟලුම්මලකින් ආසාධතතින් හරසය දෙනකු හැමීමත් සමක එම කම්බල තාව කලික වස වීමට තීරුණනෙ කළල පව කෑකල දිස්ට්‍රක්ලයකම් මහිදෙස් විරසූරේ මතා ප්‍රකාශ කලා. මකම්මල ේවක සේවිකාාවන් දෙදහසක් පමණන PCR පරීක්ෂණවලට යමුතුකිරමින් පසු මෙම ආසාධතයන් සොයා ගැනුණා. මගවන්තලාව සෞකයිත් නිල්ධාරිකාරයාල බල්පදශෂසිදු කළ PCR පරක්ෂණවලති නව ආසාධතයන් විසි හදෙනකුහඳුනාකත් පව මගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කදරිවෙල් ගනේශ්මතා සඳහන් කලා ඔන්ගේ ආශ්‍රතයන් ස්වන් නිරෝධානටයමු කරතිබෙනවා. වෙනත් රෝග සහ සංකූලතා ඇති පුද්ගලන්, කොරනා ආසාතනයවීමෙන් පළමු රැලිවලති මේ කියත මේමනි විට තරණවයේ පසුවන වෙනත් රෝග නොමති පුදගලයන්ද මේ නතත්වයක් ඇව තිබෙන බව වයිතිවරුම් පවසනවා. මේහතුවින් ෝගය පෝවීම වලක්වාක නිම සඳහා උපරිම වශයෙන්, සෞඛ්‍ය ක්‍රමේද පිළිපදදිියුතු බව සෞඛ්‍යමතශයේ නියෝචි අධ්‍යක්ෂරල් විශෂච්්‍යු යිත, හේමත හෙරත් මහතා සඳහන් කලාා. මුලද අපිට දිනකට මතුවන රෝගීන් සංඛ්‍යාව ඉතා අඩු සංඛ්‍යාවක් තියෙන අවස්ථාවක මේ කියල ප්‍රතිශතයක් තියෙන වැඩිහිටියන් අතරින් මරණ වාර්තාාව වනත් මේ මහොත වෙන විට ඒ අය අතර අඩු අයස් අය. සුළු ප්‍රතිශතයක් හෝ සිටිනවා ඒකෙන්ම අපිට පැහැදිලි වෙනවා අඩු අයසේ අයට මේ රෝගේයේ සංකුලතා ඇතිවීම සහ ඒ හරහා මියයෑ මේ තියෙන හැකියාව අඩු වනා ඒකෙන් අදහස් කරන්නෑ ඒ අය මරණයට පත් වන්නේම නැහැ කියලා. ඒ නිසාම තමා අපි මේ මුොහතේ ඉතාමත්ම සැලකිල්ලට ගත යුතුයි ඔයස් බේදයකින් තොරව මේ රෝගෙන් ආරක්ෂාවීමයි වැරදගත්තු වෙන්නේ. ඒ අනුව මේ සඳහා අපිට තියන හොඳම ක්‍රියාමාර්ගය වෙන්නේ අවශ්‍ය කරන සෞඛ්‍ය පිළිවෙත් පිළිපදමින් මේ රෝගයට ලක් නොවී සිටීමයි. කොවි් ආසාධිත මක් දරුවට කිරිදීමේ කිසිදු වෛත විද්‍යාත්මක ගැටලුවක් නොමැති බව මහාචාර්ය වෛද්‍ය ශාමෙන් රාජනන්ත්‍රජිත් මහතා පවසෙනවා. ඒ අවථාවදී අම්මනකට පෝයිඩ හැදුනොත් ඒ අවස්ථාවේදී අම්මට ළමට කිරරින්න බැහයිගලක් කියනනෑපයක් කියන ළමටයට කිරදන්න මුත් නිවැරදි සෞඛ පුරදු අනුගමය කරන උදාරය කැට ලමයල්ලන්න කලින් අත්දක් සෝදන්න මූආාවරණයක් පලඳන්න පැනඳලා කිරදී ලවරවෙලා ලමයාව පැතකින් දයන අවමවශයෙන් ලමයා සමඟ ැසිල්ලා කිරිදන්නෙනක තමයි අපඉල්ලාසි දෙවැනිය මවකිර දෙන අම්මකෙනකුට එන්න ලබදීමෙන් ලමයට කිසිම හානයක්ක් සිදුවන්නේ දනෑ අම්මට කිසිම හනයක්ක් සිදුවන්නේත්. වි වසන්ත හමුවේ මෝනදයකකි අභියෝගවලට ගැපි පරිදි ගම්ප දිස් ්‍රිකේ ෝහල් දධතිය සකස්කරීමේ වැඩ පිළ වෙලක්ආනභකරති වෙනවා මේ පිළිබඳ ශේෂ සාකචාවක් අමත්‍යය ප්‍රසන් රන්තුන් හදාගේ ප්‍රානත්වෙන් පැත්වවා දිස්ට්‍රික්ක රහල් හ තුනක්සහ අවශ්‍ය සේලු පසුකම් ලබාදීමට අමත්‍යවරයා මේදී එක ගවුණා. පසු කියිය පැෑ විසි හතර තුළදී ලෝපුා කරෝුණා ආසාධිතයන් හයලක්ෂ දුළුස් දහස් හරසේ විසි හතර දෙනකු භාතාවනා, කරුණා මරණ සංඛ්‍යාව වාර්තා වයේ දහතුන් දහස් නමසය හැටප්ලෙසයි. වැඩිම කොරා ආසාධිතැන් සංඛ්‍යාවක් ඉන්දාවෙන් පසුගේ පැවිසි හතර තුළදී වාර්තාාව වුණා. ඉන්දියාවෙන් වාර්තාාවූ ආසාධිතයන් සංඛ්‍යාව දෙලක්ෂ හැට හත්දහස් එකසේ හැත්තේ හතරක් වන අතර මරණ සංඛ්‍යාව හරදහස් පන්සී විසි පහ. රැසිලීන් කවී කියගේ පැවිසි හතර තුළ ආසාධිතය හත්තේ හතරදහස් තුන්සේ හැත්තේ නැයක් සහ මරණ දෙදහස් පන්සේ දාහතක් වර්තාාවුණ. ඇෙරිකා එක්සත් ජනපතයෙන් ආසාධිතයන් විසි හදදහස් පන්සේ හයක් සහ මරණ හත්සේ තිස්තුනක් වාර්තාීතිබෙනවා. රුසියාවෙන් ආසාධතයන් අටදහස් එකසි අසුතුනක් සහ මරණතුන්සිේ හැට හතරක් වර්තාාවුණ අතර ංගලන්තෙන් ආසාධතයන් දෙදහස් හරසය දොලක් සහ මරණ හතක්වාර්තාාවුණා. සමස්තයක් ලෙස ගත් විට ගෝලිය වශයෙන් ආසාධිතියන් දාසේකූටී හතලස් අට ලක්ෂ අසු හතර දහස් පන්සේ හැත්තේ පහක් වර්තවී ඇති අතර මරණ තිසදර ලක්ෂ දහ අට දහස් එකසි අසු දෙකක්වාර්තාවී තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝප්‍රදේශවල්ට අනුව ජනතාව කටයුතුන්න කොළ හෝද. සති තුනකින් පසු අතිශය භයනක ප්‍රතිඵල අත්විදිය හැකි පව ජාතික බෝවන රෝග විද්‍යාතනය අධ්‍යක්ෂ, කයිකරෝග විශෂඥ්‍ය වෛද්‍ය ආනන්ද විජේ ික්‍ර මහතා පවසනවා. ප්‍රෘතිධ දෙපර්මේන්තුවේ පැවැති මාධ්‍ය හම කටෙක්වමෙනුව ඒ හතා මෙම අදහස් පල කළේ. පුතිතාමත්ම තීරණාත්ම කවස්ථාවක තමයි මංතන් ලංකාව අදඉන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී මේ තත්ත්ය මර්තනය කර ගැනීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග අපි සියලු දෙනාම එකතු වෙලා ගන්න අවශ්‍ය වෙනවා. තව සති තුනකින් මීට වඩා අති භයනක තත් දකින්න වෙනවා මේ අවස්ථාවදී මේ පියරල් අපි ගත්තනත් විද මත පැතිරෙනව විටබිින්ඩී ගන්න විට බිසී ගන්න විටමින්දී ගන්න මේවා ගත්තා කියලා එහෙම ප්‍රතිශක්තිය වැඩිවීම හෙම වෙන නෑ. අවශ්‍යවෙන්නේ නිසි ආහාරවෙලක් ගනි නිතිපතාාවයාම කිරීම දගත්තයනවා අපේ ප්‍රශක්තිය හොඳින් පවත්තා ගැනීමට ඔබ දුම්ාය කන්න වන. එකනැත්තුවත්ය හො ඒ වගේම එම ත්ත ඔබට විතරක්නය බගෙතරන්නටත් බගත නිනම් දුම්පාය ක නම් ඔුන්ගේ ප්‍රතිශක්ති අඩුවෙනවා ඒ දුම්පානයේ නිසා පසුගිය කාලේ පලවනා මේක වාතය හරහා බෝවෙන් පුළුවන් කෙනෙ එක ඒ වැරදි අත්්‍යකථනයක් සංගෘත ස්ථානයක යම් කිසි කෙනෙක් කැහැලා පරිසාලයට කෙළමින් දෙතු මුසු කල්ලා එලියට ගියාට පස්සේ අප පහු ඇතුලන කෙනෙකුට ඒත් සරේ වාතයි තියන කැලබිලතිවලින් මේක හැදන්නේට කඩ තියෙනවා. එම නැතුව මේක මේගද නිදල්ලපුගෙදට හුලගින් ගහගෙනන්නන්නේනෑ. එන්නත් කරනය සම්පන්දවද මෙම මාධ්‍යහමුවේදී අදහස් පල වනාා. විධ රටවල් වලින් දත්ත ලැබිල තියෙනවා ගැබි නිභාවය ගැන දන්නේ නැතුව එන්නත් ලබාගත්ත පිරිසක් හිටියම්. ති ඒ අය ඉදිරි මාස ගානතුළ බලන කොට නව ඒයටට එන්නට නිසා කිසිම සංකෝල තාවයක් ඇතිවුණේ නෑක. ඒ නිසා දැන් සමහ රටවල නිදේශ කරනවාගැබි කාතාවන්ට මේක ලබා දෙන්න කියලා? ං හිතනවා පේරට තේ විදේශය බොහෝයික්මනින් ලබාගනී කියලා කිරි දෙෙන අම්මලාට ඇත්තරමඉන්න තලබාගන්න කිසි ගටලුවන්නේහ එන්න ලබාගෙන ගෙදරගැයට පස්ස දරුවට කිරිදන්න පුළුව. ලෝක සෞඛ සංවිධානය භයාන්නක ප්‍රබේද කියලා ප්‍රබේද හතරක් තමයි නම් කල්ලා තියෙන්නේ විතාානය ප්‍රබේදය දකුණු අස්්‍රිකානු ප්‍රබේදය ප්‍රසීල ප්‍රේදය සහ ඉන්දයානු ප්‍රබේදය කිසිම එන්නත් ගහලා පහුවන්දට ආරක්ෂාව ලැබන්නේ නැහකො ඒකට ප්‍රශ්ි කන පද්තිය දියුණුවෙලා ඒක රෝග වලක් පන්න කාලයක් යැනවා එන්නරය වනහම තමං ආක්ෂාව වන්න පුළුවන් දෝසස්දම ගත්තට පස්සේ. එවාට තමන්ත එම රෝගේයේ වැලඳදිදා ආසාදිචෙක් වෙලලා තමන්ගේ ගෙදර අනිත් අයට එම රෝගේය පතුරුවන්න පුළුවන්, ඒහින්ද ඉතාමත් පරිසංවෙන්නෝෙක්. නිරෝයින නීති කඩකරන පුද්ගලින්, අතරංගුවට ගැනීම මෙහෙම්, අකණ්ඩව ක්‍රාත්මක බ, පොලස් මාධ ප්‍රකාශක නියෝච ොිස්පති අජි ්‍රහනමතා පවසනවා. නිරෝදයින් නීති කඩකළ පුද්ලින් දස දහස් හාරසය දහත්තුන් දෙෙනෙකු පසුගේ ඔක්තුූම්ඹර් තිස්වනදා සිට අතරංගුවට ගැතිබෙනවා. විශේෂෙන්ම නිරෝධායනේරීතිීන් උල්ලංගණය කිරීමට අදාළව පුද්ගලින් තුන්සිය හතලයක් පමණ ඒදදිෙන අතරංගෝට ගෙනතිබෙනවා ස්නා අහිර පලාතෙන් මෙම ලංකා විධ ප්‍රදේශවලින් අමේදක්වා අතරංගෝට ගෙන ඇති මුළල්ු සංඛ්‍යාව. දහදා සාර්සිය දහතුනක් පමණ වෙනවා මේ සම්බන්ධ කකණ්ඩ මෙහෙුම් තෞදදුරට අත් ක්‍රියාත්මක වෙනවා මට අමතරව ස්නර පලාතෙන් පිටතර අනසා ස්්නායියට පලාාතරය ඇතුළුවන ස්ථාන දාාතරකදි පුද්ගලීන් හර්දාස නමසේ හ දෙකක් පරික්ෂාවට් ලක්කර තිබෙනවා. මේ පුද්ගලීන් පරික්ෂා කරණ අතරතුර දෙසිය පහලොස් දෙනෙක් නිරෝදායන රීතති උල්ලඟගනේවන ආකාරයට. පලාාත්මයි හරයාමට පැමිණ ආපසු හරවා තිබෙනවා අත්‍යවශ සේවාවලට අයත් නොවන පිරිස් පලාාත්මයි මරයාම සපුරවා අතානම් වවා හැඳුම් පත්තංක ක්‍රමේට අනුව නිෙවෙසෙන් ැහරට ගන් කිරීම සිදු ොක පුදගලයන් අනු නොව දෙනකද. ඒ දි දිත් අඩඟගුවටකත් බවයි පොලස්මාර්ධ ප්‍රශකරය සඳහන් කළින්. අදදිනය දහ නමවෙනිදදිනන්නේ අදට වලංගුවන්නේ ඔත්තේ සංඛ්‍යයා එයනු ඔබේ හැඳුණුම් පතේ අවසානන්කගේ ඔත්ති සංඛ්‍යාවක් වෙන නම් ළඟග තියන පාරිභග ස්ාට ගම කර පුළන් දුර තිය පරිෝග. අනිකට නොවයි ඒවාගේ ම අද දිනේදී ඔබ හැඳුම් පතේ ඔත්තේ ංඛ්‍යාවත්ති ුණත් ඔබ තම නිවසින් පිටතර පැමණ යුත්තේ, අත්‍යවශන කාරණයක් සඳහා. යි මැත්නම් නිියවසේමර ඇැද සිටින්න අවශ්‍යයි එදිනෙදා රාජකාරි කටයුතු කරන තම රැකියාවට ගමන් කරනයට මේ ක්‍රමේ ආදාල වන්න නැහැ මේ අතර ජාතික හැදුණු පතේ අංක ක්‍රමේට ගමන් නොකළ නතාවට කලුතුර දකුණ පොලිසිය ජන තබට දැඩි ලිස්ස අවවාද කරනාාකාරය මිලෙස දැක කැනීමට ලැබුණා. හො යාගේ දීා රසාාවත්නෑ මේකත්ේ දී රක්්ටාවත් ්‍යත්්‍ය අවශ්‍යකාර කරත්ේයන්න. ඕෝන ැතිරමේ ධානමවම කිරම අරමනින් මඩක පූනකිේ මත් පෙන් වෙල් පසරු හට වස ැමීමට නියෝග කරතිවේ දේ එම ිය ගුල් අගනක පුදකලන් අතරගට ගනීමට පොලිසිකටයුතු කළලා ඒ සදහ හදිසි වැටලිම් ක්ඩායම් කිහිපයක් යමුකල බයි පොලිසිය සහන් කලේ. ත කොවි ීතුු ලංඟන කරන පුදගලන් පිබද ැනුම්දමීම සඳහා දුරකතන අංක්‍යයක් හදුන් පාතීම අද සිද වුණ. කලොත්තර කන පොලස්ායේද ේ් ියෝච පොලස් පපති දේශබන්දු ෙදෙකොඩ බතාාව ප්‍රදහත් පයෙන් ඒ සිද කරුණා ිින්ද අයි හත්සේ වෙසි නයි එකසය කොළ හයි හයිස හට හය දුරකතන අන්කේට මෙව තොරතුර දනම්තිේ හැකි, විශේෂය අතුරු පැදදිි කණඩායමක්ද මෙම සඳහා යදවීමට පොලිසිය පියවර කෙන තිබෙනවා. ඇැදහම් ියෝග මත පරාත පරීක්ෂණ දෙපර්මීන්තු භරරි පත්වුවු බස් නහිරපලාත් හිටපු ආණඩුකාර අසත්සාලි මහතා කොළම්ඹ ජ්‍රාතික රෝහලට ඇතුළත් කරතිබෙනවා. හර්ද්‍යබාද තත්වයක් හේතුවන්, අසත්සාලි හතා රෝහල්කත කරනු බයි බර්තාබන්නේ ඒ රාත්‍රේදී මෙම හර්ද්‍යාද තත්පේ ඇතිවීතිබෙනවා. කෙසේ වෙතත් අසත් සලි මහතාගේ තත්පේ ර්රපතල නොවන බවයි රහල් අරංච මාර්ග පැවසේ. ීති විරෝදී ලෙස වැලි ගොඩ ැබීමම් සිදුකළ ස්ථානැකහිපාක වැටලීමට ගුවන් හමුදාව සහ පොලිස් විශෂකාර බලකායටයතු කළා. ගුවන් හමුදා විශෂ ලකෑ ්‍ර ලංකාකුවන් හමුදදා බද්ි තොරතුරු පත මෙම වැටලීම සිදුකරතිබෙනවා. ඒස බි ්‍රා් දසි ගො ෑනයක් මගින් සිදුකරු නිරක්ෂණ තොතුරද ලපාගතිබෙනවා. මොතුරුහි සිත්්තාාර් පාලම අසල අනවසර වැලි කොඩදමින් ස්ථානකීපයක් වැටලිීමට හැකි උපවයි ගුවන් හමුදාව නිවෙතදය කළේ. ව පසුතල නිර්මාණ ශිල්පීගේඩී ජෙස්ටින් මහතා අහව ප්‍රාප්ද වනාා කොරන වර සයාසාධන වීර හල් කතව ප්‍රතිකාර ලබින් සිටියද ඩ ජස්ටින් හතා අබහ ප්‍රාප්බනේ මෙයන විටයි මහතා හැටහයිවන වීහි පසු වුණනා. එක් හස් නසේ හැත්තෑව වසරදේ සිනමාශේත්‍රයට පිවි ජස්ටින් බහතා පසු තල නිර්මාණ ශිල්පයකුල් ෙස දෙෙස් විදෙස් චිත්‍රපට වැසකට නිර්මාණ දදායකපවේ ලබාතය තිබෙනවා. ත් සගින්ස් දින් ුපහණ මධ්‍යන පුවත් විකාශයේ නිම ටල් පත්වනවා. ඔබට සුබදවසක්.